මම දැක්ක අපේ හලාවත සාන්ත මරියා මහවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය හරහා උගන්වන්නට e-learning කියලා වැඩසටහනක් ආරම්භ කරලා තිබුණා. ඒක දැක්කහම ඇත්තටම මට ආසයි වුණා. ඒ වගේම මම ආඩම්බර වුණා ඒ ආදි ශිෂ්‍යයන් ගැන. මගේ කාලේ මට මතකයි මීට අවුරුදු 50කටත් ඉස්සෙල්ලා එදා හිටපු ආදි ශිෂ්‍යෝ පාසලේ ශිෂ්‍යෝ කුරුමාතුරු ඒ වගේම අපේ විදුහල්පතිතුමාණන් හිටින්නට මට කවදාවත් දක්ෂ කීඩෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඌ මට කොයිතරම් උදව් කරාද කියනවා නම් ඒ වසරේ පාසල් ශිෂ්‍ය කටයුතු සහභාගී වෙන්න තිබිච්ච සියලුම පාසල් තරඟ වලට මම සහභාගී වුණා. මීටර 100 200 දුර පැනීම ඉසව්වන් තුනම ජයග්‍රහණය කෙරුවා. ඒ හැම එකකම වාර්තා පිටවන්නට මට පුළුවන් වුණා. එහෙම වුණේ ඇත්තටම මට මේ පාසලෙන් අපිට කරපු උදව් නිසා. මේක නිසා මම කල්පනා කරනවා ඇත්තටම මේ දරුවෝ මේ ප්‍රයත්න මේ දරන මහන්සියට ඇත්තටම ඒගොල්ලන් මේ අපේ පාසලේ ඉගෙන ගන්න දරුවෝ මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ආදරණීය දුවේ පුතේ, ඒ වගේම තමයි දැන් ලෝකෙ ඉතා ඉක්මනින් වෙනස් වෙගෙන යනවා. අපි බලාගෙන ඉන්න බෑ. අපි අනිත් අයත් එක්ක එකට මුහු වෙලා යන්නට ඕන. ඒකටයි මේ වගේ අවස්ථාවල් මේ ගෙදර ඉඳන් උගන්වන්න හදලා තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. ලෝකෙ වෙනස් වෙන හැටි. මට මතකයි සාන්ත මරියාවෙන් මට උදාහරණයක් ගන්න පුළුවන්. මට මතකයි මම පාසල් කාලේ ඉන්න කාලෙම මේ රටේ ජාතික සූර්යාව පරාද කරලා ලංකාවේ ඉන්න හයියෙම දුවන්න පුළුවන් මිනිහ වුණා. සාන්ත මරියාවේ ඉන්නකොටම මේ වෙලාවේ මට අපේ පාසලේ හිටපු ජෝසප් මාස්ටර් පුහුණු කරුවෙක් හොයලා දුන්නා මට. ජාතික පුහුණු කරුවෙක් හැටියට හිටපු එදා හිටපු කේල්ලේ විජේදාස මහත්මයා කොළඹ. එතකොට මට හැමදාම වගේ කොළඹ හිටපු විජේදාස මහත්මයාට කතා කරන්න ඕන වුණා ටෙලිෆෝන් එකෙන්. හැබැයි කොහෙවත් ටෙලිෆෝන් නැහැ. පෝස්ට් ඔෆිස් එකේ විතරක් තියෙනවා ටෙලිෆෝන් එකක්. ඒක එක්ස්ටෙන්ෂන් එකක් තියෙන හලාවතින් ඒකෙන් ගන්න පුළුවන්. එතකොට මම යනවා හැමදාම වගේ මේ පෝස්ට් ඔෆිසෙට. ගිහලා පෝස්ට් මාස්ටර්ට කියනවා මට කොළඹට කෝල් එකක් ගන්න ඕන කියලා. කිව්වම කියනවා ළමයා ඔක කරකෝපන්. ඉතින් මම ටෙලිෆෝන් එකෙන් කරකවනවා. කරකවන නම්බර් එකක් කියනවා 839 7712 මොනවා හරි කියනවා. කියලා තියන්න ඕන. ටිකකින් එනවා කලම්බු කෝල් කලම්බු ගෙල් කෝල් කියලා එකක්. කොහොම තමයි මම ටෙලිෆෝන් කෝල් ගත්තේ. මෙන්න මේ කාලේ හලාවත සාන්ත මරියාවේ හිටියා බාර සූර්ය මාස්ටර් කියලා මාස්ටර් කෙනෙක්. ඒ මාස්ටර් පොතක් කැමින් ගෙනල්ලා අපිට පාඩමක් කියලා දුන්නා. ඒ තමයි ඒ පොතේ නම විස්මිත ලෝකය. මේක ලියලා තිබුණේ ආතසි ක්ලාක්. මොනවද ඒක කියලා තිබුණේ? ආතසි ක්ලාක් කියලා තිබුණා තව අවුරුදු 20කින් ගිනි පෙට්ටිය තරංග සාක්කුව දාගෙන ලෝකෙම මිනිසුන්ට කතා කරන්න පුළුවන් විදියක් හැදෙනවා කියලා. මොනවද මේ කියන්නේ? මම මේ ටෙලිෆෝන් එකක් ගන්න පොස්ට් ඔෆිස් එකට යන කාලේ වැර එකක් එකෙන් හමුල්ලා තියෙන එකෙන් තමයි මම ගන්නෙ. මෙහෙම එකක් කියනවා. මොනවද මේ කියන්නේ? ගිනි පෙට්ටිය තරංග සාක්කුව දාගෙන ලෝකෙටම කතා කරන්න පුළුවන් වෙනවා කියලා. ඇත්තටම මම ඒ කාලේ හිතුවා ආතසි ක්ලාක් පිස්සු කියලා. අදත් මගේ විනෝදාංශය වෙලා තියෙන කියවන එක මම අතීත ක්ලාගේ පුත් බොහොමයක් කියවලා තියෙනවා. හැබැයි දන්නවද 3001 කියලා පොතක් තියෙනවා. ඒ පොතේ කියලා තියෙනවා 3001 වෙනකොට කවුරුවත් ඉස්කෝලේ යන්න ඕනෙත් නැහැ ඉගෙන ගන්න ඕනෙත් නැහැ. කොණ්ඩෙ බු ගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එකේ තියෙනවා වික් එකක්. ඒක දාගත්තාම නර්ස් වලට චිප් වෙනවා. එතකොට මට තියෙන්නේ මට ඉගෙන ගන්න. ඒ කියන්නේ මට ඉතිහාසය ගැන දැනගන්න ඕන නම් මට තියෙන්නේ චිප් එකක් දාගන්න පිටිපස්සේ. මම ඉතිහාසය ගැන එක්ස්පර්ට් කෙනෙක්. ඉංග්‍රීසි භාෂාව නම් මම ඉංග්‍රීසි භාෂාවේ චිප් එකක් දාගත්තා. මම හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. මම ඉගෙන ගන්නවා. මොනවද මේ කියන්නේ? හිතා ගන්න පුළුවන් එකක්ද? අද පුතාලට කිව්වොත් මේ කියන්නේ ඇත්තටම අතීත ක්ලාක් පිස්සු කියලා හිතෙන්නේ නැද්ද? හැබැයි පුතේ එදා 68 දී කිව්වා වගේ දැන් මේ වෙනකොට ඔය පුතාලා පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක ඔය සාක්කුවේ දාගෙන ඉන්න එක ඇත්තටම මේ දා අතීත ක්ලාක් කිව්ව ගිනි පෙට්ටිය තමයි. ඒ හින්දා මේක මේ වෙනස් වෙන එක අපිට හිතා ගන්න පුළුවන්. මේක නිසා මම පුතාලට කියන්නේ ලෝකේ වෙනස් වෙනකොට අපිත් වෙනස් වෙන්න ඕන. ඒත් එක්ක අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා යන්නට ඕන. මට මතකයි ඒ කාලේ අපේ පාසලේ හිටපු අය මේ මේ මේවා ගැන අපිට හරි අවබෝධයක් අරගෙන දුන්නා. ඒ නිසා තමයි අපිට අද මෙතෙන්ට එන්න හම්බුනේ. අපේ පාසලේ ඉන්නවා නලින් කියලා මං ඉතාම ආදරය කරන ආදි ශිෂ්‍යයෙක්. බලන්නකෝ මේ නලින් කොයි තරම්නම් අපේ මේරියන්ස් නම මේ ලෝකෙට ගෙනිච්චද කියලා බලන්න හිතලා ඇත්තටම මට හරි කනගාටුවකුත් තියෙනවා හිමු වෙද්දී. මොකද මම තමයි මේ හලාවත සාන්ත මරියාවේ ඔලිම්පික් ක්‍රීඩා තරඟයකට සහභාගී වෙච්ච ආසියාතික රත්තරන් පදක්කමක් දිනපු එහෙම නැත්නම් ශ්‍රී ලංකා වාර්තාව පිටු ක්‍රීඩකයා. ඒකම නෙමෙයි මම මේ ලංකාවේ වැඩියෙන්ම ආසියාත් ඔලිම්පික් ගිය ක්‍රීඩකයන් හදලා තියෙන්නේත් මම. වැඩියෙන්ම ආසියාතික රම් පදක්කම් දින්න ක්‍රීඩකයන් හදලා තියෙන්නේත් මම. ශ්‍රී ලංකා වාර්තාව වැඩියෙන් පිටවලා තියෙන්නේත් මම. හැබැයි මට බැරි වුණා මගේ පාසලේ එක ක්‍රීඩකයෙක්වත් දුමු කරගන්න. ඇයි? අම්මලා තාත්තලා මට යොමු කරෙත් නෑ දරුවෝ මගේ ළඟට ආවෙත් නෑ. ඒ වගේම තමයි මේ e-learning කියන එකටත් අම්මලා තාත්තලා ඉුවේ නැත්තම් දරුවෝ සහභාගී වුනේ නැත්තම් පුතේගේ ප්‍රතිඵලයක් ගන්න බෑ. මේක නිසා මම කියන්නේ මං ඉතාම ආඩම්බර වෙනවා මේ පහුගිය කාලේ මේ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉතාමත් ඌමනාවෙන් මේ පාසලගෙන හොයලා බැලුවා.
හුඟා ඒගොල්ලන් අලුතෙන් වැඩපිළිවෙළ ගණනාවක් සූදානම් කරලා තිනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්න මේ අධ්‍යාපන වැඩසටහන ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. මම තුනේ ගුණ වාදනය. බොහොම ස්තුතියි.